මේ අවස්ථාවේදී අපට සර්ප විෂ පිළිබඳව අපට මොන මොහොතේ කලාඳුරේ කොටයිද, එහෙම නැත්නම් පත්තයි කනවද, මොකෙක් දක්ෂ සිද්ධ වෙනවද? අන්නේ වෙලාවට අපිට රෝහලක් කරා නොගිහිල්ලා ගෙදරදී මේ අග්ගේ ටිකක් හදාගෙන ඒ දෂ්ටම කෝලට මේ පාවිච්චි කිරීම නිසා මේ සුවය ලබා ගන්න පුළුවන් දේශීය අග්ගේ ටිකක් ඔබවම තැබීමටයි මම බලාපොරොත්තුයි. ඇත්තටම දැන් ගෝනුසෙක් දෂ්ට කෙරුවම තද කැක්කුම් වේදනාවක් කරන ගිනි අඟුරුකට පිච්චිච්ච වගේ දැනෙනවා. මෙන්න මේ අවස්ථාවේදී ඔබතුමාලගේ වත්තේම තියෙන තෝර ගහක් උගුල ගන්න. මේ සාමූලයෙන් කොටලා එම යුසට ලුණු වතුර මේ තැන කීපයක් මිශ්‍රණය කරලා කකාරලා ගන්න. ඒ ගෝනුස දෂ්ට කිරීම ඒ බෙහෙතේ සුවය. ඒ වගේම ගර්භපත්තාවේ ඉන්න කෑවම තදබල පිච්චීමක්, තදබල වේදනාවක් ඇති වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී ඔබතුමාලගේ ගෙද තියෙන මගුල් කරත් මේ මගුල් කරත් ගහේ කොළ, පොටු, කාමිනිය, වැලක්, නිදුඹ වැලක් අත්කා ස්වල්පයක් දාලා මේක සම්බල කුමාලය මේ දෂ්ට මුඛයක ඇල්වීමෙන් සම්පූර්ණයෙන්ම පත්තෑ විස නැති වෙනවා. ඊට අමතරව ඒ සම්බා ගන්න ඒ බෙහෙත් ටික ස්වල්පයක් අමරායි දෂ්ටානේ ගෑමින් සම්පූර්ණ සුව වෙනවා. ඒ වගේම උඩුපියලිය විතක් අත්කහ කැබැල්ලක් ලුණු මේසැහිලි භාගයක් අඹරා දෙහිගෙඩියක ඇඹුල් දමා කකාරා දෂ්ට ස්ථානයේ ඉදුම් ඇති ස්ථානයේ ආලේප කිරීමෙන් සම්පූර්ණ ඉදුම් බැද සුවය ලැබෙනවා.